සුබ මධ්‍යහනක් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල් කුඩලමත්ත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කතානායකට රෙහිව පෙත්තමක් වතුකම්කරු ගැටලුව ජනපති හමුවට රුපියල් කෝටි 4ක් වටිනා ගජමුතු තොගයක් පොලිස් දැලේ වොෂින්ටනයට අධික හිම ගුවන් ගමන් 1600ක් අවනංගුයි කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්තමක් ගොනු කෙරුණා නීතිඥ අරුණ ලක්ෂිරි මහතායි පෙත්සම ගොනු කළේ පෙත්සම්කාර නීතිඥවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබේදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතුලට බලපෑමක් ඇති කිරීමට කතානායකවරයා කටයුතු කර ඇති බවයි ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105න් 3 ව්‍යවස්ථාව මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරු ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම් කරු ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වනදා සිට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා ක්‍රියා කර ඇති බවට පෙත්සම් කරු චෝදනා කරනවා. වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියා. වැඩවර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක වනවා. මීට පෙර වතුකර ජනතාවගේ වැටුප් පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවලදී එය කල් ගියා පමණයි. එයට විසඳුමක් ලැබුණේ නැහැ. එවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි මෙවර සීග්‍රයෙන් මෙම සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේ අපි ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා රුපියල් 1000ක වැටුපක් වතු කම්කරුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් වතුකරේ ජනතාව උද්ඝෝෂණ සිදු කරමින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. අපේ ඉලක්කය ජයග්‍රහණය කිරීමට නම් අපි සටන් කළ යුතුයි. ජනතාව සිදු කරන උද්ඝෝෂණ සාර්ථක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මේ ප්‍රශ්නය විසඳිය හැකියි. ජීවන වියදමත් එක්ක බලනකොට අපිට ඒ 1000 අවශ්‍ය වෙනවා. අපේ නායක ගරු ආරුගම් තොණ්ඩමන් පළවෙනි වතාවේදී අලුත් අගමැතිතුමා ආපු වෙනකොට එතුමා මේ ප්‍රශ්නේ පැවසුවා. පාර්ලිමේන්තුවේ එච්චර ප්‍රශ්න තියෙද්දිත් මේකට හඬක් දුන්නා. ඊට පස්සේ ආමපුත සමාගමේ අයිතිකරි පමණක් එතුමාගේ කාර්යාලයට ගෙන්නලා සාකච්ඡා කරා. ඒ අදීරයට අපි එතුමාට ස්තුතිය බුද කරනවා. රටේ තියෙන ප්‍රශ්නේ අතුරුදාන නියෝගයක් ගත්ත ප්‍රශ්නේ. මේක විල ජනතාවගේ බඩගින්නත් එක්ක සෙල්ලම් කරන්න ප්‍රශ්නේ. අපිට විශ්වාසයක් තියෙනවා අපේ ජනාධිපතිතුමා මේ ගෙනත් අපිට හැඟුම්කන් දීලා විසඳුමක් දෙයි. සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට සිදුකරන අපහාස හා තර්ජන සම්බන්ධයෙන් පොලිසිය ඍජුව ක්‍රියා කළ යුතු බව සිංහල රාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ පවසනවා. උන්වහන්සේ පන්විල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා. ජනාධිපතිතුමාව හිටු ආරක්ෂක ලේකම්තුමාව ඝාතනය කරන්නට සැලසුම් සකස් කරායි කියලා රණිල වික්‍රමසිංහට සරත් පොන්සේකා ඇතුළු පිරිසට චෝදනා එල්ලලා තිබෙනවා. මේ වෙනකොට නියෝජ්‍ය පොලිස්පතිවරේ රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. එතකොට ගඩාබිව ජනාධිපතිතුමාට සමාන කරලා මහපාරේදී ජනතාව ඒකරාශී කරලා ඝාතනය කරනවා කියන සැලසුම මේ එළියට දාන්නේ සමන් රත්නප්‍රියලා ඒ කුමන්ත්‍රණේ එක් කොටස්කරුවෙක්ද කියලා අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අපි මේ වෙලාවේ නැවතත් කියනවා අතිගරු ජනාධිපතිතුමාට මේ කරන අපහසයෙන් හා තර්ජනය සම්බන්ධයෙන් පොලිසිය නීතිය ඍජුව ක්‍රියාත්මක කරන්න ඕන. මේ අතර වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව ස්වාමින් වහන්සේ අදහස් පළ කළා. පළමුවෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අධිකරණ ජනාධිපතිතුමාට මෙවැනි නිර්භීත තීරණයක් ගන්න තරම් කොන්දක් තිබීම සම්බන්ධයෙන්. මේ රටට කියපු දේවල් කිසිම දෙයක් නොකරපු එකම ආණ්ඩුව තෝරන්න කිව්වොත් සංජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවයි. විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ කියන තුනටම ඉහළින් ජනතා පරමාධිපත්‍යයත්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා දැන් රටට අවශ්‍ය මැතිවරණයක්. අවුරුදු පහ ඉඳලා තමුන්නාන්සලා යනවා මේ රට ලියලා දීලා නැහැ තමුන්නාන්සලාට. එහෙනම් කරුණා කරලා අනාගතය ගැන බොහොම ගැඹුරින් හිතන්නට ඕනේ. අපිට ඩයස්පෝරාවේ උදව්පකාර උමනාවක් නැහැ. ඒ වගේම මම දැක්ක පහුගිය දවස්වල මේ පොල් ගහනවා විදේශිකයෝ සුදු ජාතිකයෝ. ඒ වගේම නඩු තීන්දුව දුන්නාට පස්සේ එංගලන්තේ පෙළපාලි ගියා.
එතකොට අපිට තේරෙනවා මේ පිටිපස්සේ ඉන්නේ මේ රට බෙදන කුමන්ත්‍රණයක තමයි දැනට යන්නේ. ජනතා පරමාධිපත්‍ය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඇයි ඡන්දයකට යන්න බය? තමුන්නාසලාගේ පෞද්ගලික පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරි වුණා කියලා රට බිල්ලට දෙන්න එපා. රටේ ව්‍යවස්ථාදායකය හා විධායක අතර අර්බුද පවතී නම් හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍ය රැකදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. අද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වැටිලා තියෙන රටේ ආර්ථික ආගාධයෙන් ගොඩ ගන්න මහින්ද මහත්තයට ශක්තියක් වෙන්න. එහෙම වෙන්න නම් දේශපාලන ස්ථාවරභාවයක් ඇති වෙන්න ඕනේ. ඔලුගෙඩි මාරු කරලා පිහිටවන රජයක් තුලේ ස්ථාවර ආණ්ඩුවක් පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වුණා මේක පිහිටපු දවසේ නම් ඉක්මනට මැතිවරණයකට යා යුතුයි කියලා. ඇයි ඔච්චර බය මැතිවරණයකට? මේ රටේ ජනතාව අපි කෙරේ විශ්වාසයක් තියෙනවා නම් අපිට ඡන්දෙ දෙයි. එක්සත් ජාතික පක්ෂය කෙරේ විශ්වාසයක් තියෙනවා නම් එයට දෙයි. ප්‍රතිඵලය ආවයි පස්සේ අපිට බලා ගන්න පුළුවන් කාටද මේ රටේ අවුරුදු 24ක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතින් ඔහු අවස්ථාවල් ගණනාවක් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ මෙහෙවලා තිබෙනවා. ඉතින් මිනිස්සු අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රාහී තත්ත්වයකට එක්සත් ජාතික පක්ෂය ගෙන ඒම. ඉතින් ඒ වෙනුවෙන් වෙනසක් ඇතිවිය යුතුයි කියන එක රටේ හැමතැනම කතා වෙන අදහසක්. ඒ නිසා අනිවාර්යයෙන්ම පක්ෂයේ අලුත් වෙනසක් එක්ක අලුත් නායකත්වයක් එක්ක යා යුතුයි. අරලියගහ මන්දිරෙන් රනිල් වික්‍රමසිංහ එළියට දාන එක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අගමැතිකමෙන් අයින් කරන එක. අගමැතිකමෙන් අයින් කරන එකේ මහා බාර දුරකාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළා. ඉතින් නායක නැතුව හුඹහක් වැඩකුත් නැහැ. හුඹහක් විතරක් තියදී නායක වැඩකුත් නැහැ. කොහොම වුණත් මිනිස්සුන්ට ඕන මේ වෙලාවේ මැතිවරණයක් කෙනෙක්. මේ රටේ හරි අගමැතිවරයෙක් පත් කළා, හරි පාර්ලිමේන්තුවක් හදලා නිවැරදි ආකාරයේ නිසියාකාරව වැඩ කරන හරි කතානායකවරයෙක් හදලා රට ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගෙන යෑමේ අරමුණ තමයි මිනිස්සුන්ට තියෙන. ඒ සඳහා මැතිවරණයක් ඉක්මනට ඕන. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ලබා ගැනීමේ අපේක්ෂාවක් සරත් පොන්සේකා මහතාට ඇති බව තුන්හෙලේ ජනපෞර සංවිධානයේ ප්‍රධාන ලේකම් සංජීව සමරසිංහ මහතා පවසනවා. තුන්හෙලේ ජනපෞර සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළා. මම සරත් පොන්සේකා මහත්තයාගේ මාධ්‍ය ලේකම් විදියට අවුරුද්දයි මාස 9ක් හිටියා. ඒ අවුරුද්දයි මාස 9න් අවුරුද්දයි මාස 6ක් මම දැකපු දෙයක් තියෙනවා. සරත් පොන්සේකා මහත්තයා ගන්නවා දවසට දෙපාරක් ලයිස්තුවක්. ඒ ලයිස්තුවේ අංක 1ට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අංක 2ට ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. අංක 3ට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අංක 4-5 ඉන්නේ ත්‍රිරාං අලස්සා අර්ජුන රණතුංග මහත්තුරු. මේ ඇවිල්ලා මේ අය Tamanට කරපු ද්‍රෝහිකම් කිය කිය වෙවුල වෙවුල ටිකක් වෙලා ඉඳලා මේක ලයිස්තු ලාච්චුට දානවා. පොන්සේක මහත්තයාට ඕනකම තිබුණා ආපහු එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දුර්වල නායකයෝ පන්නලා දාලා එක්සත් ජාතික පක්ෂයටම හේතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අරගෙන මේ රටේ බලය මොනම ආකාරයක හරි ගන්න. මේකට කරූ ජයසූරි මහත්තයාව සම්බන්ධ කරගත්තා. රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කොට්ටාෂ දූෂණ මර්ධන අංශය මගින් සිදු කළ වැටලීමකදී ගජමුතු තොගේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 4 දෙනෙකුද සමගයි. මහනුවර වැවරවුම හා බලගොල්ල ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 7310කට අදාළ රුපියල් මිලියන 370ක් ප්‍රදානය කර තිබෙනවා. එහි තවත් අදියරක් ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවකදී 2018 වසරට අදාළව ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය සංකේතාත්මකව සිදු කෙරුණා. එහිදී ප්‍රතිලාභීන් 4500ක් වෙනුවෙන් පිරිනමුණු ප්‍රතිලාභවල වටිනාකම රුපියල් මිලියන 294.2ක්. මෙහිදී ප්‍රදානයෙන් ලැබූ ස්වයං රැකියා ප්‍රතිලාභීන් සංඛ්‍යාව 3896ක් වන අතර ඔවුන් සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 214ක්. අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන යටතේ ඊයේ නිවාස 40ක් ප්‍රදානය කළා. එහි වටිනාකම රුපියල් මිලියන 24ක්. ස්වේච්ඡා සංවිධාන, පාසල්, දහම් පාසල් 421ක් වෙනුවෙන් රුපියල් මිලියන 48ක ප්‍රදානයක් මෙහිදී සිදු කෙරුණා. සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ පිරිස 143ක්. මෙහිදී අදහස් දැක්වූ ප්‍රතිලාභීන් පොළොන්නරුව අති ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. මම්මාවත් පාසල් සෞඛ්‍ය සහ අනෙකුත් පොදු පහසුකම් ඇතුළු සියලුම පහසුකම් සංවර්ධනය වෙමින් පවතින මොහොතක ආධාර උපකාර බෙදා දීමේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අද දින ක්‍රියාත්මක වුණා. ගරු ජනාධිපතිතුමා, මේ කරන මෙහෙවරට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම ගෞතම් කරන්නේ මට තෙල් ඉදින ගන්න දෙයක් නැහැ. දැන් මේ අන්තරයක් දුන්නා. මම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
එතුමා ඒ කාලේ ඉඳන්ම අද දක්වා අද ජනාධිපති හැටියටත් මුළු දිස්ත්‍රික්කයේම විශාල සංවර්ධනයක් කරලා තියෙනවා. ඒ වගේම රටේ සංවර්ධනයක් අපට පේනවා. එතුමාට නැවත නැවතත් ඉදිරියට යන්න ලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. දකුණෙන් උතුරට සාම පණිවිඩය රැගෙන රෝද පුටුවෙන් ගමන් කරන රණවිරුවාට වවුනියාවේදී හරසර දැක්වීමට සිංහල දෙමළ සියලු වැසියන් ඒකරාශී වුණා. ලෝක අබාධිතයන්ගේ දිනය වෙනුවෙන් මෙසේ රෝද පුටුවෙන් ගමන් කරන්නේ හයවන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් කරුණාරත්නයි. යුද්ධයේදී බෝම්බයකට හසුව දෙපා අහිමිව සිටින මෙම රණවිරුවාගේ ගමනට ආශිර්වාද දැක්වීමට සිංහල දෙමළ වැසියන් මෙන්ම ත්‍රිවිධ හමුදාව දෙක් සිටියා. ලෝක ආබාධ දින නිමිත්තෙන් රෝදපුටුවේ දෙවුන්දර තුරුදේශර පේදුරු තුරුදු දක්වා දෙසැම්බර් 3 දින ආරම්භ කර රෝදපුරුවෙන් ගමන් කරන්න දැනට කිලෝමීටර් 412ක් ගමන් කරලා තියෙනවා. තව 168ක් ගමන් කරන්න තියෙනවා. මම මේ ගමන් කරන්නේ සාමයේ සංකේතයේ රැගෙන තමයි ගමන් කරන්නේ දෙවුන්දර තුරුදේ ඉඳලා පේදුරු තුරුදු දක්වා. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී වික්නේශ්වරන් මහතා ඇතුළු 3 දෙනෙකු අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව අභිහාචනාධිකරණය හමුවේ අද කැඳවුවා. මෙම චෝදනාව යටතේ කටයුතු කිරීමට අභ්‍යාචනාධිකරණයට බලයක් නොමැති බව පවසමින් විග්නේශ්වරන් මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මාස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභ්‍යාචනාධිකරණය දින ලබා දුන්නා. මෙම නඩුව පවරා ඇත්තේ උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බි. ඩෙනිෂ්වරන් මහතායි. තමා ඇමති ධුරයෙන් ඉවත් කිරීමට විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභ්‍යාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට ඔහු චෝදනා කරනවා. හිටපු මහ ඇමතිවරයා ඇතුළු 3 දෙනා අභ්‍යාචනාධිකරණයේ තීන්දුව නොසලකා හැරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවයි ඩෙනිෂ්වරන් මහතා චෝදනා කරන්නේ. ජනාධිපතිතුමා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොට එම ධුරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මාස 7 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පූජ්‍ය දඹර අඹිල හිමියන්. රාජපක්ෂ මහතා පත්කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. රුපියල් 125ක වියදමින් කොන්ක්‍රීට් කළ ජායල ඒකල වලව්වත්ත මාර්ගය ජනතා ඉදිරිපත් කෙරුණා. ඒ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි දිග මීටර 750ක් පමණ වනවා. වසර 40කට පසුව මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පාරේ යන්න බැරිව ඉඳලා අද පාරේ යනවා. ලස්සනට අපි වාහනයකටවත් යන්න බැරි පාර දැන් අද අපිට හදලා දුන්නට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇහැලියගොඩ අල් හික්මා මුස්ලිම් විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේද පසුගියදා සිසු අයිතියට පැවරුණා. සවර්ගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියතින් විවෘත කෙරුණු මෙම ගොඩනැගිල්ලට වැය කර ඇති මුදල රුපියල් 151ක්. මාතර පස්කොඩ ගින්නලිය උතුර නව ප්‍රජාශාලාව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා. මෙමගින් පවුල් රැසකට සෙත සැලසෙනවා. දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි එය ඉදි කෙරුණේ. අපෝත්වී වදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කොරලේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගේශ්වර පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙනවා. දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිම වහන්සේ නිර්මාණය කරවීම ඇතුළු විහාරස්ථ සංවර්ධන කටයුතු රැසක් පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ සිදු කළ බවද ජනාධිපතිතුමා සිහිපත් කරනවා. කන්දේ විහාරය 500ක් පමණක් නොව භික්ෂු අධ්‍යාපනය සඳහා වෙන් වූ ස්ථානයක් බවට පත් කරමින් ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කිරීමටද උන්වහන්සේ කටයුතු කළා. අසරණ ජනතාවට ලක්ෂ ගණනින් ආධාර උපකාර සිදු කළ උන්වහන්සේගේ අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ. කන්දේ විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින් වහන්සේ අපවත්වන විට 79 වන වියේ පසු වුණා. උන්වහන්සේගේ දේහය අලුත්ගම කන්දේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර පස්වරු දෙකට පිටත්වීමට නියමිතයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මොරගල්ල කාල විලවත්ත ක්‍රීඩාංගණයේදී පස්වරුවේ සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකින් ජනාධිපතිතුමා අද මුණගැසෙනවා. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළා. අපි දැන් ජනාධිපතිතුමා බැහැ දැකලා සාකච්ඡා කරගන්න ඉදිරි දේශපාලන කටයුතු කොහොමද කරගෙන යන්නේ කියලා. පැහැදිලි විශ්වාසයක් තියෙනවා මැතිවරණයකට යෑමට. ඉතින් අපි මැතිවරණයකට යෑමට සුදුසු සිරු පසුබිම හදමින් සිටින්නේ. අහංගම ප්‍රදේශයේ සිදු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇත්තේ අදාළුයමයි. ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස් බලා එමින් සිටියේදී අනතුරට පත්ව ඇත්තේ. සිදුවිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. රත්නපුර දොඩම්පේ දොරකෑල මනන්දිණිය ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. ඒ රාත්‍රියේදී මෙම ඝාතනය සිදු ඇත්තේ මියගිය පුද්ගලින් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. 35වරුදි එක් අයෙකු දෙදරු පියෙක් වන අතර අනෙක් අය 32වරුදි වෙහි පසුවනවා. පතල් කම්කරු රැකියාවේ නිරත මෙම පුද්ගලයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ හේතුවෙන් නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොන දෙසින් පවතිනවා. අද දිවයිනේ නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. දිවයින හරහා විටින් විට පැරි කිලෝමීටර් 40 දක්වා වේගෙන් හමන තරමක තද සුළං නැතිවීමේ හැකියාවද පවතිනවා. මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුපෙල් හරහා මඩකලපුව දක්වා වෙලට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගයේ ක්ෂණිකව පැරි කිලෝමීටර් 70 සිට 80 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හේන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා. මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk